සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න මෙන්න මේ වගේ අවස්ථාවක් උදා කර ගන්නවා කියන අපූර්ව කතාව තමයි මතක් කරන්නේ. ඇත්තටම කියනවා නම් ඉදිරියට මහත් උඩවලවලට මෙනවනේ බෙහෙත් කරගන්න. ඉතින් මෙන්න මේ බෙහෙත් කරගන්න පැමිණීමත් එක්ක සිද්ධ වෙන්නේ මොන වගේ කාරණාවක් වෙන්න පුළුවන්ද? ඉතින් අපිට අද වීඩියෝ එක තුලින්ම මේ සම්බන්ධව කතා කරන්නට චාන්ස් එකක් උදා කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් උදා කරගන්න ආසාවක් තියෙනවනම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුලම ඔයත් එක්ක කතා කරන්න පුළුවන් සුබදායකම කතාව වෙන්නේ. ඉතින් මම තව දෙයක් ඔයත් එක්ක මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියනවා. ඉතින් අපිට මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කරන්නට අවස්ථාවක් ඒ සම්බන්ධව තියාගන්නත් පුළුවන්කමක් ලැබෙනවා කියන අපූර්ව කතාව සමගින් තමයි අද වීඩියෝ එක හරහා මේ වෙලාවෙදි සාකච්ඡා කරන්නට අවස්ථා රසක්ම තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කතාවක් මෙතනදිම කතා කරලා ඉවරයක් කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා කියන අපූර්ව කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක මේ මොහොතේදිම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් අනිවාර්යෙන් එකතු කරගන්න කියන කතාව මට මෙතනදිම ඔයාව දැනුවත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම දැන් ඔයත් එක්ක මෙන්න මේ වගේ දෙයකට අර අදින්නට කතා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නවා කියලයි විශ්වාස කරන්නේ. ඔයා දන්නවනේ දැන් අසේනිට ගමේ කොල්ලෙක් උදව් කරනවා. ඔය උඩ වලවේ වෙද මහත්තයව ඇත්තටම මුණ ගැහෙන්නේ යන්න. ඒක ඔයා හොඳටම දන්න කාරණාවක් විදිහට තමයි අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ කියන කතාව. ඔයත් එක්ක විශේෂයෙන් මතක් කරලා පෙන්වන්නට සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේ කොල්ල දැන් අසේනිත් එක්ක ගොඩාක් කිට්ටු වෙලා කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනින් නොනවති ඉදිරියට මෙන්න මේ වගේ කතාවක් අපි හැමෝටම කතා කරන්න ඉඩකඩක් යොදා ගන්නවා කියන අපූර්ව කතාවත් එක්ක මම අද වීඩියෝ එක හරහා මේ වෙලාවේදී සාකච්ඡා කරන ප්‍රධානම දේවල් අතරට එකතු වෙනවා. කොහොමනත් මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ, උඩවලවට ආවට පස්සේ දැන් මෙන්න මේ විදියට කතා කරන එකම ඇත්තටම මහේට ගොඩාක් සැකසහිත දෙයක් වෙනවා, ගොඩාක් දුක හිතෙන දෙයක් වෙනවා කියන කතාව ගැන තමයි අපිට මෙතනදිම සාකච්ඡා කරන්නට පුළුවන් සැබෑම කාරණාවක් බවට පත්ුනේ කියලයි මම මතක් කරන්නේ. හැබැයි මේ කිසිම කෙනෙක්ට මහේට තරම් Taman ගිහිට දිනා ගන්න බැරි බව ඉදිරියට අනිවාර්යෙන් පැහැදිලි කරලා දෙන්න අමතක නොකරාවි කියලයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝටම සාකච්ඡා කරන්න පුළුවන්.